පන්සල් වල ගමේ හැම පෙන්නන ඒ වගේ නාට්‍ය වල මගේ ලොකෝ අය රඟපෑවා. එතකොට මම යනවා යත් එක පුහුණු වීම වලට. ඒ ගිහාම ඒ චරිත මං ගෙදර ඇවිල්ලා කරනවා. කරුවාම මෙයා අයියා ගිහිල්ලා ඒ අධ්‍යක්ෂකතුමාට කියනවා මෙයා මේ හැමදාම ගෙදර ඉඳන් කරනවා. කිව්වහම මට පුංචි මේ සුරංගනාවියකගේ චරිතයක් දුන්නා. ඉතින් හරි ආසයි. සාලි අශෝකමාල නාට්‍ය මං හැමදාම කරන්නේ අශෝකමාල ගෙදර ඇවිල්ලාම චූටි අවුරුදු 10යි. මේ සුරංගනාවියක චරිතය දුන්නා. ඉතින් මේ ඒක තමයි මුල්ම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ දහම් පාසලේ නාට්‍ය තරඟ වලින් හොඳම නිලිය සම්මාන ගත්තා. ඔහොම වේදිකා නාට්‍ය වලම වැඩ කටයුතු කරා. අපි මතක් කරමු කැලණි පාලම ඒවා ටිකක් මතක් කරගෙන යමුද? ඔව් ඒ කඩේමත් තමයි මගේ ආරණ සමරකුන් මහත්තයාගේ කැලණි පාලම නාට්‍ය. ඊට පස්සේ රෝහණ පැද්දගේ ශූරින්ගේ රාළහාමි නාට්‍ය මේ දිනවල යන්නේවා. ඊට අමතරව ගොඩක් වේදිකා නාට්‍ය තමයි තරුණ සේව සභාවේ හොඳම නිලිය සම්මානය ගත්තා 1997. ඒ විදිහට තමයි ඉතින් වේදිකාවේ තමයි මගේ ජීවිතේ. ඉතින් මතක් කරන්න ඕන අපේ ආදරණීය වේදිකා නාට්‍ය වලට සම්බන්ධ කලාකරුවන් වෙනුවෙන් ටවර් හෝල් පදනම ආරම්භ කළා තියෙනවා. රක්ෂණ ක්‍රමයක් ඒ ගැන විස්තර හොයාගන්න ඉක්මනටම කතා කරන්න ටවර් රංගහල පදනමත් එක්ක එකතු වෙන්න වේදිකා නාට්‍ය කලාකරුවන්ට මෙතුවක් හැදුන්නේ නැහැ හැම වැඩපිළිවෙලක් පළමුවරට සංවිධානය වෙනවා විස්තර ඩග්ලස් සිරිවර්ධන මහත්තයා හෝ ටවර් හෝල් රංගහල පදනම සම්බන්ධ කරගෙන හොයාගන්න ඔබත් වේදිකාවට වැඩ කටයුතු කරපු බොහොම බර ඇදපු කෙනෙක් නම් ඔබ වෙනුවෙන් අවස්ථාව එතන තියෙනවා මතක් කරන්නත් ඕනේ ඩබින් පැත්ත ඒක තාම කරගෙන යනවා. අපි නොහිතුවාට සියලු FM වල TV වල තමන්ගේ හඬ ඒ හඬ කියන්නේ වෙන පෞරුෂයක්නේ හඬ පෞරුෂය. ඒක ඉතින් කාලේ කොච්චර කාලයක් තිස්සේ ඉතින් අපිත් ඒ දවස්වල ඔය වැඩි ඉගෙන ගන්න යන කාලේ අපිත් අක්කත් එක්ක ඉතින් කටහඬ දෙන්න ගිහිල්ලා පුරුදු වෙලා තියෙනවා අක්කලා කරන විදිය බලාගෙන මෙහෙම කොලයක් බලාගෙන මාර හැංගීම් තොගයක් කියනවා මල්ලී කම්මනිකම් කොලයක් බලාගෙන කිසිදු ඒකේ මුකුත් නැහැ ඉතින් ඔර වරහන් ඇතුලේ තටමා නෙමෙයි තමාට වගේ දේවල් දාලා තියෙන ඇරෙන්න මුකුත් නැහැ ඉතින් මෙහෙම බලාගෙන සුසුම් මේ ඌ ගලඬනවා මේ hina වෙනවා මේ කොහොමද මේක කරන්නේ ඒක වෙන කලාවක් මේක ඇත්තටම මේ මම පුංචි කාලේ ඉඳලම හරිම ආසයි මුවන් පැලැස්ස මොනර තැන්න ඔය නාට්‍ය අහනවා ඒ වගේම මට වාසිය ලැබුණා මේ මුවන් පැලැස්ස නාට්‍යයේ කටහඬ කවන්න මේ මොකද මම 1990 ඔඩිෂන් පාස් වුණා ගුවන් විදුලියේ මගේ කටහඬ අහන්නෙත් නැතුව තමයි වික්ටර් මිගල් මහත්තයා මට මේ රණී කියන චරිතය කතා කරා මුවන් පැලැස්සේ එතකොට ඒ පටන් දිගටම මම ගුවන් විදුලි රංගමඩල විශ්ව සාහිත්‍යයෙන් බෞද්ධ නාට්‍ය ඔය දිගටම ගුවන් විදුලි නාට්‍ය ගොඩක හිටියා අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ගොඩක යටතේ ඉතින් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් එතන තිය ඉස්සර නම් ගුවන් විදුලි මම යන්තම් පොඩි දවස්වල සම්බන්ධ වෙලා දැකලා තියෙනවා අර ලොකු මයික් එකක් මැද්දෙන් එල්ලලා වටේට මේවදේ කියන්නේ ඒකට වටේට ඉඳගෙන කඩදාසි බලාගෙන නේද අපිට මතක් වෙනවා මැඩිකේ මැනි ඒව අපි කොච්චර ආසයෙන් බැලුවද නිකන් ගණන් කළා නැද්ද කොච්චර ඒවට හඬ කවල තියනවද කියලා කොච්චරද කියන්න බැ ඒ තරමට තාමත් කරනවා ඉතින් මක්කේ වැඩේ තියෙන්නේ හඬ කැවුම් ශිල්පීන්ට ලංකාවේ එම තැනක් තියෙනවද ඔවුන් අඳුනනවද ඔවුන් ගැන කතා වෙනවද ඒකනම් ඇත්තටම සෝචනීයයි මම දැක්කා ඉන්දියානු නිලියක් නාට්‍යයක නිලියක් ඇයව ලංකාවට ගෙන්නලා ජීප් එක නැගලා මෙහෙම ප්‍රදර්ශනය කරගෙන ගියා හැබැයි ඇය රංගණයෙන් දුන්නට ඒ හඬ වැඩ නැහැ නේ හඬ එයාට හඬකින් දීපු පෞරුෂය තමයි මෙහි වටින්නේ ඒ හඬ පෞරුෂය නිසා තමයි ඇයව වටින්නේ හැබැයි ඒ හඬ කැවුම් ශිල්පීන්ට ඒ තැන ලැබෙනවද ඇත්තටම මේ ගොඩක්ම ඔය හඬ කවන නාට්‍යවල ඒ නාට්‍යවල ඇත්තටම හඬ කැවීම කරලා තියෙන අය දැන් රංගපාන අයගේ හඬ ඇහුවාම ඇත්තටම අහන් ඉන්න බෑ එහෙම එකක් තියෙනවා අපේ අයගේ හඬ නිසා තමයි මේ ඒ ජනප්‍රිය වෙලා තියෙන්නේ ඔව් ගොඩක් මේ ඒවා ඇද බැඳගෙන බලන්නේ
මේ අපේ අයගේ හඬවල් නිසා ඒ තරමටම දක්ෂයි මේ හඬ කැවීම ශිල්පීන්. කරුමිය කියන්නේ ඔවුන්ගෙන අපේ රටේ කතා වෙන්නේ. මොකද ඒක කලාවක් හැටියට වර්ධනය වෙන්න නම් ඒකගෙන කතා කරන්න ඕනේ. ඒකගෙන සාකච්ඡාවක් ඇති වෙන්න ඕනේ. ඔවුන්ගෙන ඔවුන්ගෙන වර්ණනාවක් විය යුතුයි. එතකොට තමයි තවත් પરම්පරාවක් ඒපසුපස යන සූදානම් වෙන්නේ. මොකද ඉන්දියන් කෙනෙක් වෙන්න පුළුවන්, තමිල් කෙනෙක්ගේ හඬ වෙන්නම, කොරියන් මේ එක එක රටවල් වල ඔවුන් කතා කරන්න කට හොල්ලන ආකාරය අනුව හිතලා ඒ එයා ලංකාවේ කෙනෙක් කතා කරන විදියට වඩා වෙනස්. නමුත් ඒකට හරියන්න තමන්ගේ හඬ එතනට දෙන්න ඕනනේ. විශේෂයෙන්ම මම කියන්නේ මේ රූපවාහිනි හඬ ගැවීම වල ගුවන් විදුලියට වඩා දෙබස් විතරක් නෙමෙයි මල්ලි. අර සුසුම් කට අරිනකොට ඒ මේ ඒක ඒක ඇත්තම හරි අමාරුයි. කටහන් ඕ හඬ විතරයි මෙහෙම බලාගෙන සුසුමක් හෙලෙන එක හරි නිකන් මේ පැත්තට බලනකොට ආයි ගාන එක හරි සියලුම දේවල් හඬින් තමයි. ඉතින් අපි අපි දැනට ඉන්නවනේ අපි ඇය හැරෙන පස් දෙනෙක් අපේ චාරිතලත් එකතු වෙලා අපි සියලු හඬ කැවීම ශිල්පීන්ට පොඩි අත්පොළ සන්නාදයක් දෙනවා. ඔබේ ඒ මහන්සියට අපිත් එක දුරකතනින් කෙනෙක් රැඳී ඉන්නවා. ආයිබෝවන්. ආයිබෝවන් කතා කරන්න. මම කළුතරින් කතා කරන්නේ තෙවින්. සජිත් අයියටයි සඳුන් අයියටයි කතා කරන්න ඕනේ. පුළුවන් කතා කරන්න. හලෝ සජිත් අයියා. සජිත්. හලෝ. මල්ලි. යන් මල්ලි. අයියා මන් තෙවින් එක්කතර කතා කරන්නේ. ඔව් මල්ලි. කියන්න. කොහොමද? හොඳයි මල්ලි, වරදක් නැහැ. ඔයාලා කොහොමද? මාත් ඉන්නවා ඊ හොඳින්. මොනාද ඉතින් අලුත් විස්තර? අලුත් විස්තර කියන මල්ලි ඉතින් සින්දු මෑණියක් ලැබුණා, කොලයක් ලැබුණා ලියනවා. සින්දු ලියාගෙන යනවා. මේ ටික තමයි ඉතින් මේ දවස්වල අලුත් විස්තර කියලා හැම විශේෂයෙන් කුත් නැහැ ඉතින් රටේ පවතින තත්ත්වෙත් එක්ක. සඳුන්නේ. මගින් විස් කරන අයියාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. එසේම වේවා මල්ලි, බොහොම ස්තුතියි. සඳුන්නට කතා කරන්න ඕනේ. මල්ලි කියන්න කොහමද? හොඳින් ඉන්නවා. කොහොමද ඔයාට? හොඳයි වරදක් නැහැ. මේ මේ මම මම දන්නවා මම මේ අඳුරගෙන ඉන්න තෙවින්න. තෙවින් කියන්නේ සජිය දන්නවද? අපේ මේ Facebook එකේ එහෙම හොඳට අර ලඟින් මේ හොඳ රංගම ෆෑන් කෙනෙක්. ඔව්. අයි හાર્ඩ් ෆෑන් කෙනෙක් වතරි. එහෙම එනේ. ඉතින් මල්ලි ඔයාලට ජය වේවා. ස්තුතියි ඔබට. අලුත් විස්තර කියන්නේ අලුත්ම සින්දුව රිලීස් වෙනවා. තව සතියකින් දෙකකින් විතර. ඉදිරියේ බොහොම ඉක්මනට මේ කාලය යන හේතුවත් ඉතින් මේ දැන් මේ ලංකාවේ දින තත්ත්වෙම තමයි. අමුතුම මලක් කියලා තමයි ඉතින් ඒක අමුතුම මලක් වෙන්නේ. ඉතින් අමුතුම මලක් තමයි ඒක. අමුතුම මලක් කියන්නේ කියන්නේ නැහැ ඒක අහලා. ඒක තමයි රිලීස් කරන්න ඉන්නේ ඉක්මනට. ඒක තමයි විස්තරය මේ දවස්වල වැඩිපුරම. හොඳයි, ස්තුතියි ඔබට. ශාලික අපි ගීතයට යන්න සූදානම් වෙන්නේ. අක්කට මයික් එක ලබා දෙන්න. අක්කට සපෝට් එකට ඉන්න බයෙන් එපා, කිසි දෙයකට බයෙන් එපා. ඔයා වෙනුවෙන් විශාල පිරිසක් ඉන්න සූදානම්. අනේ ආ පැත්තේ ඔබට
වාක්‍ය කවුද රචනා කරේ සංගීතවත් කරේ කියලා පොඩ්ඩක් කියනවා නම් හොඳයි. නිරංජලා සරෝජිනී මහත්මියගේ ගීතය. ඔව්. මේ රචනා කරපු වෙනා නම් මතක නෑ මට. අනේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මේ වැඩසටහනේදී රචකයා සහ සංගීතඥයා මතක් කරන්න අපි එක කළ යුතුයි කියලා වගකීමක් හැටියට අපි උත්සාහ කරනවා. ඇත්තටම ඒක ගොඩාක් හොඳ දෙයක් මේ. ඔක රචනා කරන්නේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා. ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි සංගීතවත් කරන්නේ. අපි ගිය සතියේ කතා වුණා ස්ටැන්ලි පීරිස් ගැන. බොහොම දක්ෂ සංගීතඥයෙක් අපිට ඉන්නපු නුවරින් බිහිවෙච්ච වටිනා කලාකරුවෙක්. ප්‍රේමකීර්ති ගැන ඉතින් අපි හැමදාම කතා කරනවා මේ වගේ. ඉතින් පද රචකයෝ අපිට බොහොම විශිෂ්ට නිර්මාණ රසක් එකතු කරපු අපේ බොහොම දක්ෂ පද රචකයෙක් නිවේදකයෙක්. අපිත් එක්ක දුරකථන කෙනෙක් රැඳී ඉන්න මේ මොහොතේ. ආයිබුවන්. 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 ඔව්. කොහෙන්ද කතා කරන්නේ? කවුද? කාටද කතා කරන්න ඕන? තමම් මම වටවකින් නිවිහි කතා කරන්නේ. කාටද කතා කරන්න ඕන ඔබතුමීට? මම කතා කරන්න කැමති නිලු කරේකන්. නිලු කරේකන්. ඔකේ. ඔව්. කතා කරන්න. ආයිබුවන්. ආයිබුවන්. මම හිතන්නේ නිලු කරේකන්ගේ ගොඩක් එකට ගුවන්විදුලි නාට්‍ය වලින් ගොඩක් ජනප්‍රිය වෙච්ච කෙනෙක්. ඔව්. ඔය ගැන කතා කරාද? ඔව්. ඒක ඉතින් මම ගොඩක් ඉතින් සන්තෝෂේන අර වන්නේ නාට්‍ය වලින් ජනප්‍රිය වෙච්ච කෙනා මට ගොඩක් මතක් වෙන අර විශ්ව සාහිත්‍යෙන් එකේ මේ ඔබතුමිය කරා මේ එමාගෝවාරි කියලා නාට්‍ය. ඔව්. ඇත්තට මේක ඒක මට ඒක මට ගොඩාක් මේ හිතට දැනිච්ච චරිතයක්. ඔව්. ඒ නාට්‍ය ගොඩාක් ජනප්‍රිය වුණා. ග්‍රේස් ආරී විමල් තමයි නිෂ්පාදනය කරේ එමා බෝවාර කියලා මල්ලිහාල ඇති පොතක් තියෙනවා. ඒකේ එමාගේ චරිත කරේ මම. ගොඩාක් ජනප්‍රිය වුණා ඒ නාට්‍ය. මමත් ගොඩාක් ආසාවෙන් කරේ. කැට්ලින් ජයවර්ධන මහත්මිය තමයි ලිව්වේ. හුඟක් ජනප්‍රිය වෙච්ච ගුවන් විදුලි නාට්‍යය. ඇත්තම සන්තෝෂයි එහෙම ඇහුවා කිව්වහම. හොඳයි. ස්තුතියි ඔබතුමීට. අපි වැඩසටහනේ අපි මේ බලාපොරොත්තු වෙන එක උන්නෝක තමයි. අපි ආදරණීය රසිකයෝ ගොඩක් ඉන්නවා. අපේ ගොසිප් එකකට එහා ගිහින් අපේ දේවල් වැදගත් දේවල් දැනගන්න ආස කරන. දැන් නිරෝකක්ක හිතන්න නැතුව ඇති එමා බ්‍රෝවරි අහපු ඔච්චර ආදරණීය රසිකාවිය කවදා හරි හමු වෙයි කියලා මෙහෙම අනු ගණන් වල 90 92 විතර වගේ ඒ නාට්‍ය. අපි ආදරෙන් රසිකයන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබ නිසා තමයි අපි මේ ගමන යන්නේ. බොහොම ආදරෙන් ස්තුතියි ඔබට. අපි ඉදිරියට තව කතා කරමු. දැන් මම මොකද ටෂ්නිත් එක්ක කතා කරන්න ඕන.